නව ආණ්ඩුවක් අනාගතයේදී පිහිටවනකොට ඔය පහුගිය කාලවල වගේ කල්මරන්නට යන්නේ නැහැ. අලුත් ආණ්ඩුවක් තුල කරන පළවෙනි දේ තමයි පලි ගැනීම වලට ලක්ුණු අයට විවිධ නීති රීති දිහා බලන්නේ නැතුව අපි සාධාරණත්වයේ ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නේ. 69 ලක්ෂයක් මේ රටේ ජනතාව අපිව ප්‍රතික්ෂේප කරනවා. දැන් බහුතරය ලබා දුන්නු වරම අපි ක්‍රියාත්මක කරන්නට. දැන් මම ලෑස්ති ඕනම වෙලාවක තමුන්නාන්සලා කියන දේවල් වලට සම්බන්ධයි. දැන් කවුරු හරි යෝජනා ඉදිරි කරොත් සජිත් ප්‍රේමදාස ඔයාට මේ ඉදිරි දේශපාලන ගමනක් නෑ. ඔයා ගෙදරට වෙලා ඉන්නේ කියලා එකක් අපි ලෑස්ති මූණ දීලා ඒවට. නිහතමානීව ගෙදර යන්න අපි ලෑස්ති. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද පක්ෂ අර්බුදය පිළිබඳ අදහස් පළ කළා. පක්ෂය ඇතුළත වර්තමානයේ ප්‍රශ්නයක් තියෙනවා. පාක්ෂිකයෝ බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මේ පක්ෂයට අලුත් ප්‍රතිරූපයක්. එතෙන්දී අනිවාර්යයෙන්ම පක්ෂයේ තනතුරු වල විශාල වෙනසක් වෙන්න ඕනේ කියලා මම හිතනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ නලින් බණ්ඩාරයන මහතුරුන් ප්‍රකාශ කළේ එජාපේ අනාගතය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය පිළිබඳ ගැටලුව කුමන තත්වයකද තියෙන්නේ කියලා ඔබත් ඇහුවා බොහෝ දෙනෙකුත් අහනවා. මම විශ්වාස කරනවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වසර තුළම ඉතාමත්ම ගෞරවනීය විදිහට අලුත් පරම්පරාවට පක්ෂයේ බලය බාර දීලා සතුටින් විශ්‍රාමයයි කියලා. ඒ වගේම ඉක්මනින්ම මේ බලය පැවරීමක් සිදු කිරීම අප්‍රේල් මාසේ එන මහමැතිවරණයට සූදානම් වීමට විශාල පහසුවක්. ඒක එතුමා දන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා එතුමා ඊළඟ දින කීපය තුළ මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගනී කියලා.